ලසිත් මාලිංග කියන්නේ හිතාගන්න බැරි දේවල් කරන ක්‍රීඩකයෙක් කියන දේ නැවත වතාවක් පෙන්නුම් කරන්න මාලිංග සමත් වෙන්නේ නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පන්දු 4කදී කඩලු 4ක් බිඳ දාලා. නවසීලන්ත ආරම්භක ප්‍රතිකරු කොලින් මුන්රෝගේ කඩලු දවා ගත්තට පස්සේ මාලිංගට හිතුණු දේ විදෙස් මාධ්‍යයක මාලිංග කියලා තිබුණේ මෙහෙමයි. පළවෙනි කඩුල ගත්තට පස්සේ ආවේ වැඩි අත්දැකීම් නැති රදර්ෆර්ඩ්. මට ඕන වුණා එයා පළවෙනි පන්දුවෙම අවුට් කරන්න. මගේ හොඳම ආයුධය වුණු යෝක පන්දුව තමයි රදර්ෆර්ඩ් දවා ගන්න මම යොදාගත්තේ. මාලිංග යෝක පන්දුවකින් රදර්ෆර්ඩ් දවා ගත්තට පස්සේ හැට්‍රික් පන්දුවට මුහුණ දෙන්න පිටියට එන්නේ තරගාවලියේ ශ්‍රී ලංකා පන්දයවන් හමුවේ සාර්ථකම ප්‍රතිකරුවෙක් වුණු කොලින් ඩී ග්‍රෑන්ඩ් හෝම්ස්. ඊට පස්සේ ආවේ ග්‍රෑන්ඩ් හෝම්ස් ටේලර් දෙන්නා. මේ දෙන්න තමයි අපිට මේ තරගාවලියේ ලොකුම හිසරදයක් වුණු ප්‍රතිකරුවෝ දෙන්න. අපිට පළවෙනි තරග දෙකේ ඔවුන් දවා ගන්න ලෙහෙසි වුණේ නැහැ. මට හිතුණේ මේ දෙන්න ඉක්මනට දවා ගත්තොත් අපිට තරගේ දිනන්න පුළුවන් කියලා. මම විශ්වාස කළේ හොඳ යෝක පන්දු දෙකක් දා ගන්න පුළුවන් වුණොත් මේ කඩුලු දෙකමට ලෙහෙසියෙන් ගන්න පුළුවන් වෙයි කියලා. තුන්වෙනි කඩුලු විදියට ග්‍රෑන්ඩ් හෝම්ස් දවා ගත්තට පස්සේ ඇයි හතරවෙනි එක ගන්න බැරි කියලා මට හිතුණා. කොහොම හරි තුන්වෙනි කඩුලු ගත්තට පස්සේ මම නැවතත් අලුතෙන් හිතුවා හතරවෙනි කඩුලත් ගන්න ඕන කියලා. තුන්වෙනි කඩුලු ගත්තට පස්සේ මට හිතුණා හතරවෙනි එක ගන්න එක මට අමුතු දෙයක් නෙවෙයි කියලා. මම හැම වෙලාවෙම මගේ අතට පන්දුව ලැබුණම කල්පනා කරන්නේ පන්දුවෙන් වෙනසක් කරන්නේ කොහොමද කියන එක ගැන. මට විකට් දවා ගන්න හැකියාව තියෙනවා. මට අත්දැකීම් තියෙනවා. කණ්ඩායමේ අනිත් ක්‍රීඩකයන්ට නැති තරම් තරඟ ගැන අවබෝධයක් මට තියෙනවා කියලා මම හිතනවා. ඉතින් කවුරු විශ්වාස නොකළත් මම මගේ හැකියාව විශ්වාස කරනවා. හැම වෙලාවෙම මට පන්දුව අතට ලැබුණට පස්සේ මට ඕන තරඟේ පාලනය මගේ අතට ගන්න. පිටපිට කඩලු හතරක් දිනා ගන්න විදිය ක්‍රීඩා පිටියේ බලන්න තරුණ ක්‍රීඩකයන්ට අවස්ථාවක් දෙන්න මට පුළුවන් වුණ එක ගැන සතුටු වෙනවා කියලා තමයි මාලිංග කියන්නේ. මගේ ක්‍රිකට් ජීවිතයේ තවත් එක ජයග්‍රහණයක් තමයි මේ කඩලු හතර. මේ දක්ෂතාව තව ටික දවසකින් අමතක වෙන්න පුළුවන්. හැබැයි මට මේ මතකයේ ගොඩක් වටිනවා. මොකද මගේ ක්‍රිකට් ජීවිතයේ අවසාන කාලය තමයි ගත වෙන්නේ. තරගයේ සෙල්ලම් කරපු අපේ ගොඩක් අය තරුණ ක්‍රීඩකයෝ. එයාලට එයාගේ ඇස් වලින්ම මගේ දක්ෂතාවය බලන්න අවස්ථාව ලැබුණා. ඒක ගොඩක් හොඳ දෙයක්. එයාලා දවසක හිතයි අපිටත් මේ වගේ දෙයක් කරන්න පුළුවන් කියලා. ඒක තමයි වෙන්න ඕන. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාව වෙතින් ඔයාට සුබ දවසක්.